කොහොමද යාළුවනේ ඉතින් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ MDS Aquascaping YouTube channel එකත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ අද එකතු වෙලා ඉන්නේ අපි aquarium plants ගැන කියලා දෙන video series එකේ අලුත්ම video එකට, ඒ කියන්නේ තුන්වෙනි video එකට. අද මම කියලා දෙන plant එක ඔයගොල්ලෝ දන්න ගොඩක් පහසු plant එකක්. ගොඩක්ම ජනප්‍රිය plant එකක් ඕගොල්ලන්ට පිටිපස්ස ලගින්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු අද මම ඔයගොල්ලන්ට මොකක්ද කියලා දෙන plant එක කියලා. හරි අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වැලිස්නේරියා කියන aquarium plant එක ගැන. හරි දැනට ලෝකයේ වැලිස්නේරියා වර්ග සාමාන්‍යයෙන් 13ක් 14ක් විතර හොයාගෙන තිනේ. ඒ වගේම 1753 වගේ ලොකු දීර්ඝ කාලයකට කලින් තමයි මේක හොයාගෙන තිනේ. ඉතින් ඒ 13 අතරිනුත් සාමාන්‍යයෙන් දැනට aquascaping වලදී වැඩිපුරම ප්‍රචලිතම 7ක් 8ක් වගේ තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් ඒ අතරිනුත් ගොඩාක්ම ප්‍රසිද්ධව පාවිච්චි වෙන්නේ aquascaping වල වර්ග 5ක් වගේ තමයි. ඒ කියන්නේ ADA වගේම Tropica Greenneck වගේ companies ගොඩක්ම වර්ග 5ක් වගේ තමයි පාවිච්චි කරන්නේ. ඒක තමයි low gram ප්‍රචලිත වෙලා තියෙන ඒ පහ තමයි ගොඩක් දුරට. ඉතින් ඒ පහ අතරින් මගේ ළඟ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඔයගොල්ලෝ දන්නවා අර පොලනිකන් ස්පයිරල් වෙලා ස්පින් එකක් වගේ සකස් වෙලා තියෙන වැලිස්නේරියා ඇමරිකානා ඒෂියාටිකා කියන plant එක. අනිත් plant එක තමයි මගේ ළඟ තියෙන වැලිස්නේරියා නැනා කියන plant එක. මම මේ plants වල සමීප දර්ශන ඔයගොල්ලන්ට ලබා දෙන්නම්. ඉතින් අපි බලමු තවදුරටත් මේ plant එක ගැන කතා කරලා මොනවද මේ plant එක විස්තර කියලා. ඒ වගේම තමයි මම මේ අද කියන තොරතුරු ඔයගොල්ලන්ට ඕනම වැලිස්නේරියා ආකාරයකට ආදර්ශ කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මොන ආකාරයක් තිබ්බත් කිසි අවුලක් නැහැ. මොකද මේ වැලිස්නේරියා ආකාරවල හැමදේම ඔක්කොම ලක්ෂණ බොහොම ආසන්නයි, බොහොම පොදු දේවල් තමයි මේ වැලිස්නේරියා වලට තියෙන්නේ. ඉතින් මේක කියා ලෙවල් එකෙන් කතා කරොත්, ඒ කියන්නේ මේක නඩත්තු කරන්න අවශ්‍ය ලෙවල් එක ගැන කතා කරොත්, EC කියන කැටගරි ලෙවල් එකට තමයි මේක අයිති වෙන්නේ. ඒ කියන්නේ පියරම වැලිස්නේරියා ආකාර බොහොම පහසුවෙන් ආධුනිකයෙක් තුනක් begin කෙනෙක් තුනක් බොහොම පහසුවෙන් නඩත්තු කරලා පැල නිර්මාණය කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා පළවෙනි වීඩියෝ එක ඔයගොල්ලන්ට මෙන්න මේ උඩ වැටෙන කාඩ් එකකින් පළවෙනි වීඩියෝ එක කියලා බලන්න පුළුවන්. මේ වීඩියෝ එකේදී මම බොහොම පැහැදිලිව මෙම කැටගරි එක මොකද්ද, මේ පැල නඩත්තු කරන කියා ලෙවල් එක කොහොමද සකස් කරගන්නේ, ඒකේ දේවල් ඔක්කොම මම හොඳට කියලා දෙනවා. මේ වීඩියෝ එකත් ඔයගොල්ලන්ට කියලා බලන්න පුළුවන්. කොහොම හරි වැලිස්නේරියා ඔක්කොම සියලුම ආකාර ඉසි කියන කැටගරි එක තමයි අයිති වෙන්නේ. ඒ වගේම තමයි වැලිස්නේරියා වලට අවශ්‍ය මිනිමම් ටැංක් සයිස් එක ගැන කතා කරොත් එීම ඔයගොල්ලෝ ගැලුම් 10ක වගේ, කියන්නේ ලීටර 40ක වගේ ගැලන ටැංක් එකක් යොදා ගන්න ඕන වඩා හොඳයි. මොකද මේක ඊසි කියන කැටගරියට අයිති වෙන්නේ. ඒ කියන්නේ ගොඩක් ඉක්මනින් මේක ප්‍රචාරය වීම සිද්ධ වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ගැලුම් 10ක වගේ ටැංක් එකක් යොදා ගන්නවා ඔයගොල්ලන්ට හොඳ වර්ධනයක් සහිත ලොකු පැල ප්‍රමාණයක් ඉක්මනට ලබා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි කතා කරමු මේ plant එකේ water parameters ගැන. මේ plant එක නිරෝගීමත්ව වර්ධනය වෙන්න අවශ්‍ය අපි ටැංකියේ තියාගන්න ඕන ජලයේ පාරාමිතීන් මොනවද කියලා. ප්‍රධානම පාරාමිතී තමයි pH එක. ඔයගොල්ලෝ හැමෝම දන්නවා ප්‍රධානම වැදගත් දෙයක් pH එක. සාමාන්‍යයෙන් මේ plant එක නිරෝගීමත්ව grow වෙන්න නම් සාමාන්‍යයෙන් pH එක 6.5 8 අතර වගේ range එක තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ඒ වගේ range එක තමයි කොහොමත් අපි පාවිච්චි කරන ලිං වතුරු සහ tap වතුර එන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අවුලක් නැතුව use කරන්න පුළුවන් මේ වතුර ආකාර දෙකම. නමුත් ඕර සාමාන්‍යයෙන් දන්නවා plant ටැංකියක් design කරනකොට කොහොමත් pH එක පල්ලෙහාට බහිනවා. ඒ කියන්නේ pH range එක පල්ලෙහාට බහිනවා කොහොමත්. ඒ කියන්නේ ආම්ලික ගතිය වැඩි වෙනවා කොහොම plant ටැංකියක් මුල් කාලේ design කරාට පස්සේ. ඉතින් එහෙම වුණොත් pH එක අඩු වෙන්න ගත්තොත් එහෙම ඔයගොල්ලොන්ට දන්නවා සාමාන්‍යයෙන් මේ වැලිස්නේරියා plant එක melt වෙන්න, කියන්නේ දිය වෙන්න ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මතකයි මම අලුතෙන්ම design කරා plant ටැංකියක් බේට ගෙන්නට ගැලපෙන විදිහට. ඒ plant ටැංකිය එකට මම compost ටිකක්, කියන්නේ DIY soil එක use කරා. ඉතින් ඒකදී මම compost ටිකක් චුට්ටක් වැඩිපුර යොදාගත්ත නිසා plant ටැංකියේ pH level එක පොඩ්ඩක් අඩු වෙන්න ගත්තා. ඉතින් ඒකේ වැලිස්නේරියා එකක් මම රෝපණය කරා. ඒ වැලිස්නේරියා එක ඇත්තටම melt වෙන ගත්තා. ඉතින් මට ඒ plant එක අයින් කරන්න සිද්ධ වුණා. ඉතින් බේට දාන update video එකේදී වැලිස්නේරියා plant එකක් ඉන්දන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි GH එක ගැන කතා කරොත්, ඒ කියන්නේ general hardness එක ගැන, කියන්නේ ජලයේ අපේ ටැංක එකේ දිය වෙලා තියෙන calcium සහ magnesium අයන ප්‍රමාණය ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් GH 4ත් 18ත් අතර වගේ range එක තියාගන්න ඕන තමයි වඩා හොඳ. ඒ range එකේ සාමාන්‍යයෙන් අපේ වැලිස්නේරියා plant එක හොඳට නිරෝගීමත්ව වර්ධනයම් සිද්ධ වෙනවා, හොඳ ප්‍රචාරණ වේගයක් තියෙනවා. ඒ වගේම තමයි අනිත් වැදගත් සාධකය තමයි temperature එක. අපි අනිවාර්යෙන් plant ටැංක එකක බැලිය යුතු අනිවාර්යම සාධකයක් උෂ්ණත්වය කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් වැලිස්නේරියා plant එකට Celsius 20ත් 28ත් අතර වගේ සාමාන්‍යයෙන් ලොකු range එක ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් Fahrenheit 62ත් 80ත් අතර වගේ range එක ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට ඒ නිසා අවුලක් නැතුව මේ plant එක ඔයගොල්ලන්ට ඕනම range එක grow කරගන්න පුළුවන්. කොහොමත් මේ වගේ ආසියාතික, ඒ කියන්නේ සමකාසන රටවල ඒ range එකේ තමයි කොහොමත් උෂ්ණත්වය තියෙන්නේ. සාමාන්‍යයෙන් ගොඩාක් උෂ්ණත්වය වැඩි වෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් සාමාන්‍යයෙන් cooling fan system එකක් හරි නැත්නම් water chiller machine එකක් හරි set කරලා ඒක යථාර්ථත්වයට පත් කරගන්න. ඒ වගේම ගොඩක් සිසිල් වෙනවා නම් ඔයගොල්ලන්ට tank එක ඔයගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය aquarium heat එකක් වගේ යොදාගෙන අපේ tank එකේ තියෙන වතුර සාමාන්‍යයෙන්
හොඳ ලෙවල් එකකට ලබා ගැනීම සිදු කරන්න. ඉතින් ඔය විදිහට තමයි වෝටර් පැරමීටර්ස් ගෙන යන්නේ. මේ pH එක, GH එක සහ temperature එක සාමාන්‍යයෙන් basic value දු දේවල්. ඒ ටික ඔය විදිහේ හොඳ ප්‍රශස්ත මට්ටමක තියාගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් මේ වැලිස්නේරියා ඕනම ආකාරයක් කිසිම අවුලක් නැතුව හොඳට grow කරගන්න. හරි. ඒ වගේම තමයි මේ plant එකේ උස ගැන කතා කරොත් මොකද උස කියන එක ගොඩක්ම වැදගත්. අපි tank size එක තෝරගන්නකොට සහ plant තෝරගන්නකොට මේ plant එකේ උස ගැන කතා කරොත් එහෙනම් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 20ත් 40ත් අතර වගේ සාමාන්‍යයෙන් ලොකු උසකට යනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතන තියෙන ක්‍යූබ් ටැංක් එකෙත් සාමාන්‍යයෙන් අඩියකට වඩා උස ගිහිලා තියෙනවා සබ්ස්ට්‍රේට් ලෙවල් එකත් එක්ක බැලුවොත් එහෙම සාමාන්‍ය වැලිස්නේරිය වලක නම් කොහොමත් අඩියකට වඩා උස යනවා ඔයගොල්ලන්ට. ඒ කියන්නේ පැල ගොඩක් බෝ වෙනකොට ඒක ට්‍රිම් කර කර පොඩි පැල තියෙතිය ලස්සනට අපිට බුෂ් එකක් වගේ මේක හොඳට වර්ධනය කරගන්න පුළුවන්. ඊගොම තමයි මේකේ ලයිට් එක ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් මේක ලෝ ලයිට් ටු හයිලයිට් හදන්න පුළුවන්. නමුත් ගොඩක්ම මෙයා කැමති ලෝ ලයිට් ටු මීඩියම් ලයිට් තමයි. මොකද හයිලයිට් හදනකොට ඔයගොල්ලන්ට මෙන්න මේ රූපේ දිනන වගේ සාමාන්‍ය වැලිස්නේරිය පත්‍ර රතු පාට වෙන්න ගන්න. රතු පාට වැලිස්නේරිය ආකාරයක් තියෙනවා. නමුත් සමස්ත වශයෙන් මේක නිකන් ඔයගොල්ලන්ට තේරෙන පත්‍ර නිකන් බර්න් වෙලා පිච්චිලා වගේ රතු පාට වෙන්න ගන්නවා. එහෙම වුණොත් ඔයගොල්ලන්ට පොඩ්ඩක් ලයිට් එක අඩු කරලා සකස් කරගන්න වෙනවා. ලයිට් එක ලෝ ලයිට් ටු මීඩියම් ලයිට් වෙනවා. ඒ වගේම CO2 ලෙවල් එක ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් CO2 රහිතව සහ CO2 සහිතව මේ plant එක අවුලක් නැතුව grow කරගන්න පුළුවන්. නමුත් CO2 දුන්නොත් ඔයගොල්ලෝ දන්නවා ඕනම aquarium plant එකක් හොඳට grow වීම සිද්ධ වෙනවා. ඒ වගේම substrate එක ගැන කතා කරොත් එහෙම ගංගාවැලි DIY aquasoil සහ professional aquasoil මේ ආකාර තුනම කිසිම අවුලක් නැතුව ඔයගොල්ලන්ට grow කරගන්න පුළුවන්. මොකද මේක easy කියන category එකට අයිති වෙන බොහොම ලේසියෙන් වගා කරන්න පුළුවන් plant එකක්. ඕනම media එකක ඔයගොල්ලන්ට මේ plant එක grow කරගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. හරි, ඔය විදිහට තමයි වැලිස්නේරිය plant එක ගැන ඔයගොල්ලන්ට මම basic කරුණු ටිකක් කිව්වේ. තව ගොඩක් කරුණු තියෙනවා. ඉතින් වැලිස්නේරිය plant වර්ග ගොඩක් තියෙනවා. මම කිව්වා ගොඩක් ප්‍රසිද්ධ plant වර්ග කීපයක් තියෙනවා කියලා. ඉතින් මේ plant වර්ග කීපයක් තෝරගත්තම ඔයගොල්ලන්ට අද තොරතුරු ලබා දෙන්න plant වර්ග 4ක් 5ක් වගේ. ඉතින් පළවෙනි ආකාරය තමයි වැලිස්නේරිය ඇමරිකානා ජයජන්ටි කියන වර්ගයේ. ඉතින් ඔයාලට ජයජෙන්ටියා කියන එකම තේරෙනවාද? තරමක් විශාල ශාකයක් කියලා. ඌ අතර මේ ශාක ජයජෙන්ටියා කියන වැලිස්නේරියා වැරයිටි එකේ සාමාන්‍යයෙන් පත්‍රයක් සෙන්ටිමීටර 1.5 2 අතර වගේ පළලක් තියෙන පත්‍රයක්. ලොකු පත්‍රයක්. ඒ වගේම උස ගැන කතා කරොත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් සබ්ස්ට්‍රේට් ලෙවල් එකේ ඉඳලා පත්‍රයේ උඩටම යනකම් උස සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 50ත් 150ත් අතර වගේ කියන්නේ මීටරයකට ආසන්න ප්‍රමාණයක් මේ ජයජෙන්ටියා කියන වැරයිටි එක වර්ධනය වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලොකු උසක් සාමාන්‍යයෙන් මේක පොඩි ටැංක් වලට නම් අපි යොදා ගන්නෙ නැහැ. මොකද ඒකට හේතුව තමයි මේ වැලිස්නේරියා plant එක වර්ධනය වෙන උස මදි වුනහම, ඒ කියන්නේ වෝටර් සර්ෆේස් එකේ මදි වුනහම මේ plant එක සබ්ස්ට්‍රේට් එකේ ඉඳන් නිකන් ආරුක්කුවක් වගේ උසට වර්ධනය වීම සිද්ධ වෙලා සම්පූර්ණයෙන් වෝටර් සර්ෆේස් එක වැහෙන්නම මේ plant එක වර්ධනය වීම සිද්ධ වෙනවා. එතකොට වෙන්නේ යට තියෙන plant වලට හරියට ආලෝකය ලැබෙන්නේ නැතුව යට තියෙන plant වර්ග මියෙම සිද්ධ වෙනවා. ඉතින් එහෙම මැරෙනකොට ඇත්තටම plant ටැංක් එක සාර්ථක නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ජයජෙන්ටිය කියන වැරයිටි එක යොදා ගන්න ඕන. අනිවාර්යයෙන්ම ටිකක් ලොකු plant ටැංක් එකකට, ඒ කියන්නේ සිමෙන්ති පොණ්ඩේකට නැත්නම් සිමෙන්ති ටැංක් එකකට සහ ටිකක් උසට හදන plant ටැංක් එකකට යොදා ගන්න ඕන. ගොඩක් හොඳයි. ඉතින් මේ plant එක සාමාන්‍යයෙන් Amazon වැනි ආශ්‍රිත ජලජ පරිසරවල සහ නිවර්තන කලාපීය ආශ්‍රිත ස්වභාවික ජලජ පරිසරවල අපිට දැක ගන්න පුළුවන්. හරි, ඊළඟ වැලිස්නේරියා ආකාරය තමයි වැලිස්නේරියා නැනා කියලා කියන්නේ. ඉතින් නැනා කියවම ඔයාලට තේරෙන්න ඇති බොහොම පොඩි plant එකක් කියලා. මේක චුට්ටි plant එකක්. මේක නේටිව් වෙන්නේ ඕස්ට්‍රේලියාවට. ඒ කියන්නේ මේක නිජ භූමිය ඕස්ට්‍රේලියාව. මේක තමයි සාමාන්‍ය වැලිස්නේරියා කැටගරි එකේ තියෙන පොඩිම plant එක. පොඩිම කිව්වට ඒ කියන්නේ ගොඩක්ම පොඩි නෑ. සාමාන්‍යයෙන් උස කතා කරොත් එහෙම සෙන්ටිමීටර 20ක් 25ක් වගේ වෙන්නේ. ඒ කියන්නේ අනිත් වැලිස්නේරියා ටයිප් එක සාපේක්ෂව පොඩි plant එකක්. ඒ වගේම පත්‍රේ පළල සාමාන්‍ය කතා කරොත් එහෙම මිලිමීටර 2ක් 3ක් අතර වගේ පොඩි චූටි plant එකක්. ඒ කියන්නේ නැරෝ ටයිප් එකේ plant එකක්. පොඩි කූරක් වගේ තමයි මේකේ පත්‍ර වර්ධනය වීම සිද්ධ වෙනවා. ඒ වගේම මේක සාමාන්‍යයෙන් අනිත් වර්ග වලට වඩා තරමක් අඩු වර්ධනයක් තියෙන්නේ. නමුත් ඒ කියන්නේ ගොඩාක්ම පොඩි වර්ධනයක් නෙවෙයි, ඉක්මනට මේක වර්ධනය වීම සිද්ධ වෙනවා. අනිත් වැලිස්නේරියා එක්ක සාපේක්ෂව තරමක් මන්දගාමී වර්ධනයක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ plant එක උගලන්ට ඕනම soil එක, ඕනම substrate එක grow කරගන්න පුළුවන්. ඒ වගේම මේ plant එක තියෙන වාසියක් තමයි මේක අපිට nano type tank වලට යොදා ගන්න පුළුවන්. මොකද මේක චූටි හීනි කූරක් වගේ වර්ධනය වෙන plant එකක් නිසා මේක අපිට background plant එකක් විදිහට nano tanks වල සහ අනිත් ඕනම ලොකු tank එක කිසිම අවුලක් නැතුව යොදා ගන්න පුළුවන් ලස්සන plant එකක්. ඊළඟ වැලිස්නේරියා variety එක තමයි වැලිස්නේරියා ඇමරිකානා නේටන්ස් කියලා කියන්නේ. ඉතින් මේ plant එකත් වැලිස්නේරියා ඇමරිකානා ජයජෙන්ටියාගේ වගේමයි. වෙනසකට කියලා තියෙන්නේ මේ plant එක ජයජෙන්ටියා එකට වඩා පත්‍ර පළලින් අඩුයි. ඒ කියන්නේ ජයජෙන්ටියාගේ උසම තමයි තියෙන්නේ ජයජෙන්ටියා එක. වගේම මේකත් මීටර 1ක් උසට වර්ධනය වීම සිද්ධ වෙන මීටර 1ක් පමණ. නමුත් ජයජෙන්ටියා එක වගේ නෙවෙයි, මේකේ පත්‍ර වල පළල සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 1කට අඩුයි. සාමාන්‍යයෙන් මිලිමීටර 7ක් 8ක් වගේ තමයි වෙන්නේ. මේකත් ලස්සන plant එකක්. නමුත් මේකත් අපිට පොඩි ටැංක් වලට යොදා ගන්න එක නම් එච්චර හොඳ නැහැ. මොකද මේකත් ජයජෙන්ටියා එක වගේම වර්ධනය වෙන්නේ ජල මට්ටම අඩු වුණාට පස්සේ වෝටර් සර්ෆේස් එකේ වර්ධනය වීම සිද්ධ වෙලා පල්ලෙහාට එන ආලෝකය අඩු කිරීම සිද්ධ වෙනවා. මේකත් අපිට ඕනම සබ්ස්ට්‍රේට් එකක වගා ගන්න පුළුවන් හොඳ plant එකක්. හරි, මම අද ඔයගොල්ලන්ට කියලා දෙන අවසාන වැලිස්නේරියා ආකාරය තමයි වැලිස්නේරියා ස්පයිරලිස් ටයිගර් කියන වර්ගය. ඉතින් මේ plant එක ගොඩක් අලංකාරවත් ශාකයක්. මේ plant එක ඇත්තටම මගේ ළඟ නැහැ. ඔයගොල්ලන්ට තියෙනවා ඔයගොල්ලෝ හොඳට ළඟලා බලන්න. මේ plant එක නිකන් පත්වල නිකන්
කොටියෙගේ පුලි පුලි වගේ පොඩි පොඩි ස්ට්‍රිප් කළු පාටින් දැක ගන්න පුළුවන් සහ රතු පාට පොඩි ස්ට්‍රිප් දැක ගන්න පුළුවන් මාර ලස්සන plant එකක් ඒ වගේම මේ plant එකේ තියෙන narrow leaf එකනේ පොඩි කූරක් වගේ නනායකේ වගේ නනායක රොඩා ටිකක් පළල් ඒ ආසන්න පොඩි කූරු කූරු වගේ පත්‍ර තමයි යන්නේ ඉතින් මේ plant එක overshading වෙන්නේ නැහැ පල්ලෙ හැදෙන plant වලට මොකද ඒකට හේතුව තමයි කියන්නේ overshading කියන්නේ පත්‍ර සිහින් නිසා මේ plant එකෙන් පල්ලෙහාට ආලෝකයේ හොඳට ගමන් කිරීම සිද්ධ වෙනවා. කියන්නේ ගොඩක් පල්ලෙහ අඳුර වෙන්නේ නැහැ. පල්ලෙහ දින plant වර්ග හොඳට grow වීම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ plant එක ඔයගලන්ට තෝරගන්න පුළුවන් හොඳ ලස්සන plant එකක් beginner කෙනෙක් වුණත් වගා කරන්න පුළුවන් හොඳට සාමාන්‍ය සෙන්ටිමීටර් 30 54 වගේ උසට වර්ධනය වීම සිද්ධ වෙනවා. ඔයගලන්ට සාමාන්‍යයෙන් උස ටැංක් එකකට උදාහරණ නම් තමයි වඩා හොඳ. ඕම් substrate එක ඉතා ඉක්මනින් grow වෙන runners වගේ නැත්නම් දාවක මගින් මේ plant එකක් grow වෙන ලස්සන plant එකක්. හරි ඔය විදිහට තමයි මම ඔයගලන්ට වැලිස්නේරියා ගැන පොඩි බේසික් දේවල් ටිකක් සහ වැලිස්නේරියා වැරයිටිස් ගැන පොඩි දේවල් ටිකක් ඔයගලන්ට කියලා දුන්නේ මම හිතනවා ඔයගලන්ට හොඳට කියපු දේවල් තේරුණා කියලා. ඒගොම තමයි මේකේ ප්‍රචාරණ කටයුතු ගැන කතා කරොත් එහෙම සියලුම වැලිස්නේරියා ආකාර රණා එකක් මගින් කියන්නේ දාවකයක් මගින් තමයි වාදනය සිද්ධ වෙන්නේ. රණා එකක් කිව්වොත් එහෙම සාමාන්‍ය ඔයගලන්ට සරලම කිව්වොත් එහෙම ඔයගල දන්නව ගොටුකොල කියන ශාකේ. එක ශාකයකින් කූරක් වගේ ඇවිල්ලා තව ශාකයක් වර්ධනය වීම සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහටම ඒ ආකාරයටම තමයි කිසිම වෙනසක් නැහැ. ඒ දිනම තමයි රණා එකක් මගින් තමයි වර්ධනය සිද්ධ වෙන ඔයගලන්ට මෙතනත් පේන්න තියෙනවා ඇති මම සමීප ඡායාරූපයක් ඔයගලන්ට පේනනම් ඔන්න විදිහට තමයි රණා එකක් මගින් වර්ධනය වීම සිද්ධ වෙන්නේ මේ රණා එකක් මැදින් කපලා මම පෙන්නන කූර හරියෙන් කපලා මේ එළියේ තියෙන plant එක අලුත් plant එකක් විදිහට ඔයගලන්ට අපේ plant tank එකේ grow කරගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව ඒ වගේම තව වැදගත් දෙයක් තමයි අපේ beginners ලා මේ වැලිස්නේරියා කියන plant එක බ්ලික්සා ජපෝනිකා කියන plant එකත් එක්ක සහ සැජිටාරියා කියන plant එකත් එක්ක ගොඩක් වෙලාවට පටල ගන්න. ඉතින් මම ඒ plant තුන වෙන වෙනම අඳුර ගන්න පොඩි දෙයක් කියන්නම්. එකක් තමයි බ්ලික්සා ජපෝනිකා කියන plant එක වැලිස්නේරියා වගේ නෙවෙයි. ඔයගොල්ලන්ට මෙන්න මේ රූපේ තියෙනා වගේ බ්ලික්සා ජපෝනිකා කියන plant එක ලොකු කෝණයකින් වර්ධනය වීම සිද්ධ වෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති සාමාන්‍යයෙන් ලොකු පරාසයක විහිදුන ලොකු බුෂ් එකක් වගේ වර්ධනය වීම සිද්ධ වෙනවා. කොළ එක වගේම තමයි. නමුත් ලොකු බුෂ් එකක් වගේ වර්ධනය වීම සිද්ධ වෙනවා. වැලිස්නේරියා category එකකම plant වර්ග ලොකු කෝණයකින් වර්ධනය වීම සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොඩි කෝණයකින් සිරස් අතර තමයි වර්ධනය වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ පොඩි ටිප් එකෙන් ඔයගලන්ට පුළුවන් බ්ලික්සා ජපෝනිකා සහ වැලිස්නේරියා පටලව ගන්න එක අඳුර ගන්න. ඒ වගේම වැලිස්නේරියා සහ සැජිටාරියා අඳුර ගන්න බේසික් ක්‍රමයක් තමයි. සැජිටාරියාගේ පත්‍ර වැලිස්නේරියා වලට වඩා ගොඩක් මාංශල ගතිය, කියන්නේ ඝනකම ගතිය යුක්තයි. ඒකෙන් හොයාගන්න පුළුවන් සහ තව දෙයක් තමයි වැලිස්නේරියා එකේ රණස කියන්නේ අලුත් පැල grow වෙනකොට substrate එක උඩින් තමයි මේක වර්ධනය වීම සිද්ධ වෙන කියන අපි ඉන්දන මොකක් හරි වැලි හරි aquasoil එක හරි උඩින් ගිහිල්ලා තමයි ඔයගලන්ට මේ රූපේ පේන්න තියෙනවා. ඒක උඩින් ගිහිල්ලා තමයි වර්ධනය වීම සිද්ධ වෙන්නේ. අලුත් පැලයක් වැලිස්නේරියා වල එනකොට අපිට පේනවා ඔන්න අලුත් පැලයක් එනවා කියලා. නමුත් සැජිටාරියා වල එහෙම නෙවෙයි. සැජිටාරියා එක substrate එක යටින් ගිහිල්ලා මොකක් හරි හොර තැනකින් ගිහිල්ලා තමයි අලුත් පැලයක් වර්ධනය වීම සිද්ධ වෙන්නේ. අපිට සැජිටාරියාගේ පැල එනකොට ගොඩක් වෙලාවට පැල අලුත් පැල එනවා හොයාගෙන අමාරුයි. මොකද substrate එක යටින් ගිහිල්ලා තමයි වර්ධනය වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒකත් ඔන්න මම ඔයගලන්ට පොඩි ටිප් එකක් කියලා දුන්නා. මේ plants දෙකම පටල ගන්න නැතුව කොහොමද අපි අඳුරගන්නේ කියලා. ඉතින් අවසාන වශයෙන් කියන්න ඕනේ මේ වැලිස්නේරියා වැරයිටිස් අපි කප්පාදු කරන්න ඕනේ ගොඩක් ලොකු වෙනකොට. ඉතින් කප්පාදු කරනකොට කිසිම වෙලාවක මෙන්න මේ රූපේ පෙන්වන වගේ මැද හරියෙන් කපන්න එපා. ගොඩක්ම කැතයි, බොහොම කැතයි ඒක. එතකොට එහෙනම් කැපුවම plant එකට ගොඩක් damage වෙනවා. තුවාල වීම සිද්ධ වෙලා plant එක මැරෙන්න පුළුවන්. ඒ නිසා අපි මොකක් හරි පක්ෂයක් අයින් කරනවා නම් ඔයගලන්ට උස වැඩි කියලා හිතනවා නම් ඒ plant එක යටිම මෙන්න මේ රූපේ තියෙන වගේ යටිම්ම cut කරලා අයින් කරලා දාන එක තමයි වඩාත් හොඳ. එතකොට ලස්සනයි. කිසිම හානියක් නැතුව ශාකයට අපිට හොඳ වර්ධනයක් ශාකේ ලබා ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි වැලිස්නේරියා වැරයිටිස් කියන ඔයගලන්ට මම වීඩියෝ එකක් අරගෙන ආවේ. මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් ඕගලන්ට වැදගත් වෙන්න ඇති කියලා. මොකද මම ගොඩක් බේසික් දේවල් සහ ටිකක් ඇඩ්වාන්ස් දේවල් ඔයගලන්ට කියලා දුන්නා. වැලිස්නේරියා වැරයිටිස් සහ අපි වැලිස්නේරියා වවනකොට වතුර තියාගන්න ඕනේ කන්ඩිෂන්ස් මොනවද කියලා. ඉතින් අදට මම මේ වීඩියෝ එකෙන් සමුගන්න හදන්නේ. අපි ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. තිරුවන් සරණයි.